ද විප්ලවාදයක් වුණත් වැඩගන්න විදිහක් තියෙනවා. දැන් ලෙනින් වගේ විප්ලවාදියෙක් එහෙම පිස්සු කෙලලා නැහැ. එතකොට දැන් මේ ලංකාවේ වෙලා තින්නේ ලංකාවේ විප්ලවාදියෝ කියලා නිකන් සාමාන්‍යයෙන් මේ මතිමතාන්තරයක් කියලා තියෙනවා. විප්ලවාදියෝ හැසිරෙන්නේ ජේපිකාරයෝ වගේ කියලා. විප්ලවාදියෝ හැසිරෙන්නේ ජේපිකාරයෝ වගේ නෙමෙයි. විප්ලවාදියෝ කියන්නේ ලෝකේ හිටපු විශිෂ්ට ඔක්කොම විප්ලවාදියෝ පොත් මම එක කරුණක් කියන. ඔක්කොම පොත් කියවුවා. ටයි දාලා කෝඩ් දාලා හිටියේ ලෙනින් පවා. එතකොට මේ මේවනාහි පාදඩ සංස්කෘතිය. ජේවීපී එක විප්ලවවාදියාව පාදඩයක් කරගෙන කියන්නේ. ඉතින් මෙන්න මේ එක පැත්තක අනිත් පැත්තක එක්සත් ජාතික පක්ෂයේ පහුගිය පරම්පරාවටම ඇති වුණේ කියන්නේ නායකත්ව බල රටාවක නෙමෙයි ඒගොල්ල හැදිලා තියෙන්නේ. ඒගොල්ල හැසිරලා ඒගොල්ලන්ගේ සිටින්නේ වෙලාව නොබලා පත්තර කියවන ලංකාවේ එකම ජනප්‍රිය වැඩසටහන් කාබන් ටීවී නාලිකාවේ හිට්ෂොට් වැඩසටහන සමඟ. අදත් අපි වෙනදා වගේම බලාපොරොත්තු වෙනවා දීප්ති සහ විපුල සමඟ සතිය උණුසුම් කළ මාතෘකාව පිළිබඳව වෙනස්ම දෘෂ්ටි කෝණයකින් සාකච්ඡා කරන්න. අධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දීලා තියෙන අමාත්‍යාංශ ලේකම්වරුන්ට ආංශික කාරක සභාවන් වලට හෝ යම්කිසි කාරක සභාවන් වලට සහභාගී වෙනවා නම් අනිවාර්යයෙන්ම තමන් ළඟ තියෙන දත්ත සහ ඒ සම්බන්ධ තොරතුරු නිවැරදිව රැගෙන යන්න කියලා. ඒ වගේම ඒ අයට යන්න බැරි නම් ඒ අය නියෝජනය කරලා වෙනත් කෙනෙක් ඒ සඳහා සහභාගී වෙනවා නම් එයා මේ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වීමක් ඇතුව යන්න කියලා ඉවරලා උපදේශයක් දීලා තියෙනවා. මේ ගැන විපුල කොහොමද දකින්නේ අපි? ඔව් මම හිතන්නේ ඒක ඒ කියන්නේ හොඳ approach එකක්. මොකද අපි දැක්කා පහුගිය ටිකේම අපි එක වීඩියෝ එකක් කරා මේ මමයි දීප්ති මේ දැන් ඔය අංශික කෝප් එකක් වෙන්න පුළුවන් මේ පොදු ව්‍යාපාර කාරක සභාව. එතකොට මේ පබ්ලික් account සම්බන්ධ කාරක සභාව, පබ්ලික් ෆිනෑන්ස් සම්බන්ධ කාරක සභාවවලට මේ රජයේ නිලධාරීන් ගෙන්නනවා. අසස නිලධාරී සමහර වෙලාවට මේ එන නිලධාරී දන්නේ ගෙන්නපුවා මොනවද අහන්නේ කියලා. හරි, එතකොට අපිට පෙනුන දේ තමයි දැන් මේ මේ කාරක සභාවවල ඉන්න කට්ටිය මේ නිලධාරීන් අර මේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ බුලි කරනවා කියන්නේ. ඒ වගේ එකකට පත් කරනවා මේ කියන්නේ ඒ අදාළ මිනිස්ත්‍රියකම ජෝක් එකක් බවට පත් වෙනවා. මොකද ඒකෙන් බලන්නේ අර මේගොල්ලෝ අර මේ ඒ කාර්ක සභාවේ ඉන්න කට්ටිය සභාපති ඇතුළු කණ්ඩායම් බලනවා. ඒගොල්ලෝ නිකන් සුද්දෝදනලා වගේ. ඒ කියන්නේ අපි මේ කිසි දෙයකට සම්බන්ධයක් නැහැ අර මේ කියලා අර නිලධාරීන් තුට්ටු දෙකම දානවා. ඉතින් අපි දැන් ඒක තමයි මේ ජනාධිපතිතුමා උපදෙස් දෙන්නේ නැත්තේ ලේකම්තුමාට මේ සම්බන්ධව මම දැක්ක තව එකක් කියලා තියෙනවා අදාළ ඇමතිවරයා දැනුවත් කරන්න සහ අහන ප්‍රශ්න පිළිබඳව කලින් අමාත්‍යාංශය දැනුවත් කරන්න. හරි, දැන් වෙන්නේ එහෙම නැතෝ මේ අපි හමු දැන් ඒකේ මේ ලෙජිස්ලේෂන් සම්බන්ධවත් අහනයි මේක මෙහෙම උනේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සතු ලෙජිස්ලේෂන් මේ කියන්නේ වස්තා පැනවීමේ බලය සම්බන්ධව පවා අහන. මොකද සමහර වෙලාවට මේ කාර්ක සභාවල ඉන්න මිනිස්සු ඉන්නවනේ. ඉන්න මිනිස්සු සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් දන්නේ නැහැ ගොඩක් අය. අපි ගත්තොත් එහෙම ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න අය අතර ගත්තාම පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් දන්න අය ওই පාර්ලිමේන්තු ඉන්න අයගේ මම හිතන්නේ 10%ක්වත් දන්නේ නැහැ හරියට. හරි, ඒගොල්ලෝ හැසිරෙන විදිහෙන් අපිට ඒක කියන්න පුළුවන්. ඒ වගේ කාර්ක සභාවකට දාපුවමත් මේගොල්ලෝ කරන්නේ කාර්ක සභාවේ ඉන්න ගමන් තමන් يعني මේ තුලින් අර මේ මොනවා හරි කතාවක් මැක්කයි කතාව වගේ කොහොම හරි කරලා නිකන් තමන් පොරවෙන්න එනවනේ. ඒක තමයි මම හිතන්නේ ඔය මේ අග්‍රාමාත්‍ය ලේකම් ජනාධිපති ලේකම්තුමා සමා වෙන්නේ. ජනාධිපති ලේකම්තුමා එහෙම නියෝගයක් නිකුත් කරලා තියෙන්නේ. මොකද නැත්තම් මේක නිකන් අර අයාලේ යන ගතියක් තියෙනවා. මොකද අපි පහුගිය කාලේ අපි දැක්ක එක තමයි අර මේ මේක නිකන් අර මේ ආටක නාටක වැඩසටහන වගේ. ඉතින් ඒ ආටක නාටක වැඩසටහනේ ගතිය ගිහිල්ලා යම් විදිහක අර මේ රටට දිශානතියක් කියන්නේ මේ අමාත්‍යංශයට දිශානතියක් පෙන්වන ආකාරයකට මෙම කාරක සභාව සකස් විය යුතුයි කියන එක වෙන්නේ නැති මේ ජනාධිපතිතුමාගේ අදහස. ඕකේ දැන් විප්ලව ආරාරේ. ඕකද ටීවී එකෙත් පෙන්නනවනේ ඔය මේ කාරක සභාවල වෙන සිදුවීම් ටික. එතකොටත් මේ මම හිතන්නේ අමාත්‍යංශ වලට මේ යම් කිසි මිනිසු අතර අප්‍රසාදයක් වර්ධනය වෙනවනේ. දැන් මිනිසු අතර අප්‍රසාදයක් වර්ධනය වෙනවා. ඒ වගේම ඒ අමාත්‍යංශයේ කනිෂ්ඨ නිලධාරීන් නැත. උතන ඉන්නේ ජ්‍යෙෂ්ඨම අය. ඒකට කනිෂ්ඨ නිලධාරීන් සාකච්ඡා කරන අයියෝ මූ මේකවත් දන්නේ නැහනේ. මොනවා කරනවද දන්නේ නැහැ කියලා මේ ඒ අර ක්‍රෙඩිබිලිටි එක දැන් අපි අමාත්‍යංශ ලේකම්වරයෙක් කියමු. දැන් අපි දැක්ක ඔය සමහර බැංකුවල එහෙම
ගෙනල්ලා ප්‍රශ්න කරනවාගේ එයාගේ මේ ක්‍රෙඩිබිලිටි යනවා. මොකද එයාට ආයේ එතන පරිපාලනයක් කරන්න බෑ. සමහර වෙලාවට දැන් අමාත්‍යාංශවල සමහර අය මාරු ඒ කියන්නේ එයා එන්නේ ඊට මාස 3කට කලින්. ඒතකොට එයා ඔක්කොම තොරතුරු දන්නේ නැහැ. ඒතකොට එයාගෙන් හැබැයි ඔක්කොම ප්‍රශ්න ආන. ඊට පස්සේ අර අරගොල්ලෝ නෑ චණ්ඩි වගේ කියනවා මේ ඔගොල්ලෝ දන්නේ නැද්ද මොනවද කරන්නේ අයියෝ කියලා. ඒක රංජිත් බණ්ඩාර වගේ කෙනෙක් එහෙම නිකන් අමුතු බෝල දානවා. හරි. එතකොට මම කියන්නේ මේ ඒක ඉවර වෙන්න බෑ. ඒක ඉවර වෙන්න බෑ. දැන් ඔය කෙරුවා එහෙම නැත්තම් මේ ආයතනේ පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා තමයි මම හිතන්නේ ඇමතිවරයා දැනුවත් කරලා මොකද අපිත් ඔක කලින් යෝජනා කරා මේක. මේකේ ඉන්නේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක්නේ. ඒතර ආණ්ඩු පක්ෂයේ ඉන්න කට්ටිය මේ ප්‍රශ්න කරන්නේ ආණ්ඩු පක්ෂ ක්‍රියාවලියනේ. ඒතර ඒ ක්‍රියාවලිය ප්‍රශ්න කරනකොට යම් ඊට වඩා මේ වෙනස් ඒ කියන්නේ වෙනස් දිශානතියක්කට යොමු කරන්න ප්‍රශ්න කරන්න බෑ. එහෙම නැතුව මේ අර එන කෙනාගේ ප්‍රොෆයිල් එක උඩ දාගන්න වැඩකට ඒවා පාවිච්චි දැන් අපි දැක්කන්නේ දැන් ගිය සැරේ මේ කෝප් එකේ හිටිය හඳුන්නෙත්ti බැලුවේ ඒකේ ඉන්න ගමන් එයා පොර වෙන්නනේ. හරි දැන් ඊට පස්සේ චරිතේ රතා චරිතේරුත් නම් පොර වෙන්න බැලුවා. හරි දැන් මේ ඉන්න කෙනත් එහෙම පොර වෙන්න බලන. ඉතින් මම කියන්නේ පොර වෙන එක නවත්තලා හරි වෙන විදිහකට මේ සාකච්ඡාව කරන්න ඒක හොඳ මේ කියන්නේ හොඳ මෙහෙවීමක් කියන එක තමයි අපිට හිතෙන්නේ. මම දෙවෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් මේක ආරම්භයක් විදිහටම මේ ප්‍රශ්නේ යොමු කරනවා. විපක්ෂ නායකවරයා මේ ලේකම්වරුන්ව සම්බන්ධ කරගන්නව නම් නැත්නම් කැඳවනව නම් මොක් හරි ඒ සම්බන්ධ රෙගුලාසි මොන හරි තියෙනවද කියලා? නෑ මේකයි දැන් අපි මේ අපි දැන් පාර්ලිමේන්තුවට ආපුවාම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තියෙනවනේ. ඒතකොට ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අපි අනුගමනය කරන්න ඕනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව අර ලිඳලංග සංගමේ වගේ වෙනවා. දැන් අර සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා නැද්ද මේ නූගත් මිනිස්සු රණ්ඩු වෙනකොට රණ්ඩු වෙලා ගෑනු දෙන්නේ රණ්ඩු වෙනකොට හැම වෙලේම කියන්නේ අරගොල්ලෝගේ මේ ලිංගික සබත්තානේ. දැන් ප්‍රශ්නේ වෙන එකක්. හරි. හැබැයි කතා කරන්නේ ලිංගික සබත්තා. අම්බ මේ මිනිහත් එක ගියා අර දැන් ඒතර අපේ පාර්ලිමේන්තුවත් එහෙම නේද? දැන් ඔය සම්ප්‍රදාය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ විශාල පිරිසක් පාර්ලිමේන්තුව ආවෙන් පස්සේ තමයි ඕක කලිනුත් පාර්ලිමේන්තුවේ තිබුණ නැති නේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ තමයි හැම ඒකම දැන් අනුර කුමාර කතා කරනකොට දැන් අපි මොකක් හරි මාතෘකාවක් කතා කරමු. එයා මාතෘකාවනේ මේ කතා කරන්නේ. මේ මල් ළඟ ඉන්නවා හොරෙක්. හරි. ඒ වගේ දැන් අර මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් කඩලා තියෙනවා. ඒක අපේ විපක්ෂ නායක ගත්තොත්. විපක්ෂ නායක ගත්තොත් පාර්ලිමේන්තු ප්‍රොසීඩින්ස් දන්නේ නැහැ. දැන් එක වෙලාවක මට මතකයි අර මේ ජොන්සන් ප්‍රනාන්දුකෝ ඔබතුමා මේ ටිකක් ඉගෙන ගන්න කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ප්‍රොසීඩින්ස්. ඒකට එයා දැන් කාලේ වුණත් සම්පූර්ණ එයා ඒ කාලේ බෙදන්නේ නැහැ. කාලේ බෙදන්නේ නැහැ. එයා තීරණය කරලා තියෙනවා මම ඇවිල්ලා මේ මට ඕන විදිහට තමයි මේක තියෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම බෑ දැන් ඔය මේ අර කමිටිය පබ්ලික් ෆිනෑන්ස් එකට එයාට සහභාගී වෙන්න. ඉතින් හැම කමිටුවටම Tamanට ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ තියෙනවනේ කමිටු පත් කරපම කවුද ඒ කමිටුවේ සභාපති කවුද? ඒතර මෙයා දැන් විපක්ෂ නායකට සභාපති වෙන්න බෑනේ. සභාපති පත් කරලා තියෙනවා වෙන කෙනෙක්. ඒතකොට එයා ආයේ සභාපති වෙන්න බෑ. හරි. ඒතර එයා එතකොට එයාට හිතනවා මම විපක්ෂ නායක වුණාම මට ඕන එකක් කරන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවේ. එහෙම කරන්න බෑ. ඒතකොට මං කියන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන එයාගේ ඒ කියන්නේ අවුරුදු දැන් 20ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලත් එයාට මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සම්බන්ධව අවබෝධයක් නැහැ කියන්නේ මම කියන්නේ අර සිම්බොලික් ඕඩරයක් තියෙනවා. අපි ඒක මං හිතන්නේ දීප්ති කතා කරයි දැන් මට වඩා මේ ඒ පැත්ත දීප්තිත් එක්ක කතා කරන්නේ ඒ සිම්බොලික් ඕඩර එක තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඒ කියන්නේ ගොඩක් පාර්ලිමේන්තුවේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඇතුළු හැම වෙලේම මේ වෙන ඒ කියන්නේ කොහෙද යන්නේ මල්ලේපොල් කොහෙද යන්නේ මල්ලේපොල්. එහෙම කරන්න බෑ. ඉතින් අපි දන්නවා පාර්ලිමේන්තුවේ යම් දෙයක් කතා කරන කලින් දාන්න ඕනේ. එජෙන්ඩා එකට දාන්නේ එජෙන්ඩා එකේ නැති ඒවා කතා කරන්න බෑ. ඒත් අපේ පාර්ලිමේන්තුවේ ගොඩක්ම කතා කරන්නේ කොහොමද? එජෙන්ඩා එකේ නැති ඒවා නේ. අදාළම නැති ඒවා කතා කරනවා. ඉතින් ඒක වෙන්නේ අර කාරණේ තමයි. මෙතන ඒක දීප්ති ටිකක් පැහැදිලි කරා. මේ සිම්බොලික් ඕඩර් එක. දීප්තිට පොඩ්ඩක් එන්න කලින් මම මේකත් ප්‍රශ්නේ විපුලත් එක්ක පොඩ්ඩක් කතා කරලම දීප්තිට එන්නම්. එතකොට අපිට කතා කරන්න පුළුවන්. දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මේ කාර්ක සභාවලට සහභාගී වෙන්න ඕනේ කියලා සියලුම කාර්ක සභාවලට සහභාගී වෙන්න ඕනේ කියලා කතානායකවරයාට කිව්වා. කීලිවර්ලා එක කාර්ක සභාවකට සහභාගී වුණා. හැබැයි කතානායකවරයා යම්කිසි රෙගුලාසියක් දැම්මා කාර්ක සභාවවලට සහභාගී වුණාට කමන්නේ නැහැ. ඔයා මේ වෙල කතා කරන්න යන්න එපා කියලා. විප්ලව මෙන්න මේ රෙගුලාසිය කොහොමද දකින්නේ? නෑ මෙහෙමයි දැන් පාර්ලිමේන්තුවේ ප්‍රධානියානේ කතානායක. ඒතකොට ව්‍යවස්ථාදායකේ ප්‍රධානියා එයා. අරයා විපක්ෂ නායක. එතකොට අපි පිළිගන්න ඕනේ ව්‍යවස්ථාදායකේ විසින් දැන් කතානායක විසින් දෙන නියෝග අපි පිළිගන්න ඕනේ. හරි කතානායක දෙන්නෙත් නියෝග
ඒ පාලිමේන්තුවේ තියෙන ස්ටෑන්ඩිං ඕඩර් අනුව එහෙමනතු කතානායකට කැමැත්ත දෙන්නේ නැහැ. ස්ටෑන්ඩිං ඕඩර් එකක් එරෙහිව යනවනම් ඒක කියන්න බුණා කතානායකට පෙන්නන්න බුණා ඔබතුමා මේකට එරෙහිව යනවා කියලා. ඒතර කතා හැබැයි සජිත් ප්‍රේමදාසගේ තියෙන දේ තමයි ඌට අනුව ඕන දෙයක් ඌට කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ පොඩි බබාලා එහෙමනේ. පොඩි බබාලට අනුව ඕන දෙයක් කරන්න පුළුවන් බබා. බබාට ඕන එකක් කරන්න පුළුවන්. මෙයා බබා. මේ බබාටත් ඕන එකක් කරන්න පුළුවන්. දැන් ඔය මේ ඒක තමයි මේ දැන් මේ එයා හැම වෙලෙම කියලා හැබැයි එතනදී මම කතානායක කිව්වා මේ ඔබතුමා මේ අමාත්‍යංශ ලේකම්වරේ කැඳවුණා නම් අදාළ ඇමතිවරයාගෙන් ඒකට අවසරය ගන්නවා. එහෙම නැතු ඔබ ඔයාට අවශ්‍ය වෙනකොට ගෙන්නන්න බෑ කියලා. ඒක එයාට කිව්ව මොකද ඇමතිවරයානේ නියෝග කියන්නේ මේ ආයතන ප්‍රධානියා කියන ඇමතිවරයා විසින් තමයි ඇමතිවරයාට ඒ ස්වාධිපත්‍ය ඒ බලය දීලා තියෙන ජනතාව. හරි එහෙම නැත්නම් ඉතින් ආණ්ඩු පක්ෂේ විපක්ෂේ ඔක්කොම කරන්න කියද්ද බෑනේ. ආණ්ඩු පක්ෂයක් විපක්ෂයක් කියන්නේ දෙකක්නේ. ආණ්ඩුවට තමයි ඒ ටයිම් ෆ්‍රේම් එක ඇතුළත නිලබල තන්ත්‍රයේ මෙහෙවීමේ බලය ජනතාව දීලා තියෙන්නේ. ඒක එතකොට ඒක අපි පිළිගන්නේ බෑ. ඒතකොට දැන් විපක්ෂ නායකට අනුව ඒක ඒ බලය යටත් තියෙනවා. එහෙම කරන්න බෑනේ. ඒ යාට ඒක තේරෙන්න ඕනේ. හැබැයි නමුත් කනගාටුට කාරණේ කියන්නේ මේක තේරෙන්නේ නැහැ මොකද? ඒ කියන්නේ තේරෙන්නේ නැති හේතුව වෙන්නේ අර මේ අපි පිළිගන්නවානේ දැන් අපි ගත්තොත් රතු ලයිට් එකේදී අපි නවත්තනවා. හරි කොළ ලයිට් එක එනකොට යනවා. හැබැයි අපි මේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් යන විදිහ තියෙන්නේ. ඒතර අපේට සජිත් ප්‍රේමදාස මට පේන්නේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් වගේ. ඒ කියන්නේ රටේ තියෙන කිසිදු නීතියක් යාට අදාළ නැහැ. මම විපක්ෂ නායක මට ඕන එකක් කරන්න පුළුවන්. අර ඉස්කෝලවලට ඕන වෙලා ගිහලා තෑගි විඳන්න පුළුවන්. ඉස්කෝලේ ළමයි තියා ගන්න පුළුවන්. ඕන එකක් මට කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒක තමයි තේරෙන්නේ. ඒක පොඩ්ඩක් මම හිතන්නේ. ඒක ඒ කාරණේ දීප්ති පොඩ්ඩක් පැහැදිලි කරයි. දීප්ති මේ දැන් මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා නියන් දැන් කවුරුත් ගණන් ගන්න නැති තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ සජබෙත් එහෙම පොඩි ගැටලුවක් මට බැලුවාල්මට පෙවුණා. ඇත්තටම මේ ගණන් ගන්න නැති නිසාද මේ වැඩිපුර වෙලා වාරගෙන පාර්ලිමේන්තුවේ අනවශ්‍ය දේවල් අහන්නේ කරන්නේ? නෑ මෙහෙම තියෙනවා. මම දකින්නේ සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවාසනාවන්ත පරම්පරාවක ආරම්භය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ඊට ඉස්සෙල්ලා දැන් අනුර බණ්ඩාරනායක වගේ විපක්ෂ නායකවරයෙක් අමිත ලිංගම්, ඒතර එන්.එම්. පෙරහැරා හිටියා, ඩොක්ටර් එන්.එම්. පෙරහැරා හිටියා, ඒතර මහින්ද රාජපක්ෂ සමහර වෙලාවට හිටියා. මහින්ද රාජපක්ෂයි මම හිතන්නේ සජිත් ප්‍රේමදාසයි වෙන් කරාම මේ දෙන්නගෙම අර බුද්ධිමය සංස්කෘතිය ටිකක් නාගරික සහගාමී වුණාට ඒක වගේ ළඟයි. හැබැයි වුණාට මහින්ද රාජපක්ෂ මේ සම්ප්‍රදායන් රැක්කා. සාමාන්‍යයෙන් ඔය ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා එයා වෙනෑගේ ඉගෙන ගත්තා, දන්නේ නැති දේවල් අහගත්තා, අර එහෙමයි වුණා. සජිත් ප්‍රේමදාසගේ කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ අවාසනාවන්ත පරම්පරාව කියලා කියන්නේ දැන් සජිත් ප්‍රේමදාසෝ මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා අවුරුදු 20ක් විතරම හිටන්නේ. මගේ මතකෙ හැටියට ඒ තියාගෙන හිටියම මේ දැන් ඉස්සර එහෙම නෙවෙයි, ඉස්සර දැන් JR හරි කවුරු හරි එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ගත්තම තමන්ගේ දෙවෙනි පෙළ තුන්වෙනි පෙළ එහෙම මේ ට්‍රේන් කරනවා. ඔව්. ඒ කියන්නේ ඉන්ටෙලෙක්චුවලිම ට්‍රේන් කරනවා. මෙහෙම පුහුණු කරනවා, මෙහෙමයි කරන්න ඕනේ, මෙහෙමයි පාරිපරිණිත සම්ප්‍රදායන් මේවා, ඇමතිවරයෙක් කියන්නේ මෙහෙම ඩිසිප්ලින් එහෙම. දැන් සජිත් ප්‍රේමදාසව හැම වෙලාවෙම කරලා තියෙන්නේ අර ඒ කියන්නේ එක එක කෙනායි පෞරුෂය. දැන් රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ එහෙම කවුරුත් පුහුණු කරන්නේ නැහැ යා. එතකොට උනේ සජිත් ප්‍රේමදාස ඇතුළු එක පරම්පරාවම්ම එක්සත් ජාතික පක්ෂේ කැමැති විදිහට හිටිනවා, ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒකට තමයි අර කියන්නේ සිම්බොලික් ඕඩර්. ඒ කියන්නේ දැන් උදාහරණයකට අර විපුලව ගත්තා වගේ අපිට අපේ සමාජයේ අපේ සමාජ සංකේත ලෝකයේ විසින් අපිට උගන්නලා නැත්තම් රතුපාටපත් වුණාම වාහනේ නතර කරන්න ඕනේ කියලා අපි නවත්තන්නේ නැහැ. එතකොට මම කියන්නේ සජිත් ප්‍රේමදාසලගේ පරම්පරාවට ආවේ ඒක අනුර කුමාරටත් ආවේ නැහැ. ඒ පරම්පරාවට ඇවිල්ලා නැහැ. මේ වගේ ව්‍යස්ථාපිත ආයතනවල තියෙනවා සංකේත නීති රීති. නිකන් සරලම කිව්වොත් එහෙම නිකන් පාර්ලිමේන්තුවේ එතන කතා කරගෙන යන තුග්ගල කෙල ගහන්න බෑනේ. අපි පොඩි දෙයක්. හැබැයි දැන් කෙල ගහනවනේ සමහරු. අන්න ඒ වගේ මේගොල්ලෝ අර අපි එකට කියනවා මේ ප්‍රයිවට් ඉමජිනේෂන්ස්. ඒ කියන්නේ දැන් අපිට ඒ එජෙන්ඩා එක හැම වෙලාවෙම මම දැකලා තියෙනවා ඔය කතානායකවරයා හැම වෙලාවෙම කියන එජෙන්ඩා එකට අනුව වැඩ කරන්න කියලා. මේගොල්ලෝ හැම වෙලාවෙම මම දැක්ක දැන් ඔස්ට්‍රේලියාවේ ඉඳලා අනුර කුමාර දිසානායක ලංකාවට ආවට පස්සේ එයා එහෙම කතන්දරයක් හදා ගන්නවා. ඒක පාර්ලිමේන්තුවට අදාළ නැහැ. ඒක සුරංගනා කතාවක් වගේ නිකන් ටොල්ස්ටෝයි වගේ කතාවක් හදාගෙන වටේටම ඒ වගේ කියනවා. මේ අල්ලපු තැන ඉන්නේ මේ රත්තරන් හොරෙක් කරේ මේක නේ. අපි දැනගත යුතුයි අපි පුද්ගලිකව මොනවා කිව්වා අපේ රටේ නීතියට අනුව කෙනෙක් කියන්නේ උසාවියෙන් තීන්දුව කරනකම් මේ වර්ධිකාරයෙන් නෙවෙයි.
ඔහු මේ ප්‍රොසිඩීම්ස් ඔක්කොම කඩනවා. එතකොට දැන් මේ වෙලා තියෙන පැටලිලා විප්ලවකාරව මේවා පැටලිලානේ. ඒකෙන්ද මේ විප්ලවවාදීන්ට ඕන පිස්සුවක් කෙලින්න පුළුවන් කියලා. විප්ලව හැබැයි පැරදිලා තියෙන ලංකාව. දැන් මම ගැන අනුර කුමාර තේරුම් ගත යුතුයි ඔහු ඒකට මම එහෙම නිකන් පල්ලෙහාට දානවා නෙමෙයි ග්‍රේඩ් එක පල්ලෙහාට දානවා නෙමෙයි ඔහු විප්ලවවාදී නෙවෙයි. ඔහු නැහි පිළිග පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිගත් ප්‍රතිසංස්කරණවාදියෙක්. එතකොට ප්‍රතිසංස්කරණවාදියෙක් වැඩ කරන විදිහක් තියෙනවා. දැන් විප්ලවවාදියෙක් වුණත් වැඩ කරන විදිහක් තියෙනවා. දැන් ලෙනින් වගේ විප්ලවවාදියෙක් එහෙම පිස්සු කියලා නැහැ. එතකොට දැන් මේ ලංකාවේ වෙලා තියෙන්නේ ලංකාවේ විප්ලවවාදියෝ කියලා නිකන් සාමාන්‍යයෙන් මේ මතිමතාන්තරයක් කියලා තියෙනවා. විප්ලවවාදියෝ හැසිරෙන්නේ ජේපි කාර්ය වගේ කියලා. විප්ලවවාදී හැසිරෙන්නේ ජේපි කාර්ය වගේ නෙමෙයි. විප්ලවවාදියෝ කියන්නේ ලෝකේ හිටපු විශිෂ්ට ඔක්කොම විප්ලවවාදී පොත් මම එක කරුණක් කියන්නේ. ඔක්කොම පොත් කියවුවා අය. ටයි දාලා කෝඩ් දාලා හිටියේ ලෙනින් පවා. එතකොට මේව නැහි පාදඩ සංස්කෘතිය. JVP එක විප්ලවවාදියාව පාදඩෙක් කරගෙන යනවා. ඉතින් මෙන්න මේ එක පැත්තක අනිත් පැත්තක එක්සත් ජාතික පක්ෂයේ පහුගිය પરම්පරාවටම ඇති උනේ කියන්නේ නායකත්ව බල රටාවක නෙමෙයි ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ. ඒගොල්ලෝ හැසිරලා ඒගොල්ලන්ගේ හැදිලා තියෙන්නේ විනෝද සංස්කෘතියක. ඒ කියන්නේ ඒගොල්ලන් කැමති දෙයක් කරන්න දීලා තියෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් තෝරාගත්ත උපාය මාර්ගික සැලැස්මක්. මොකද ඒ ඔහු හිතනවා ප්‍රැග්මැටික් පොලිටික්ස් තමයි ලංකාවේ කරන්න පුළුවන් කියලා. ඒතර ඒ ප්‍රැග්මැටික් පොලිටික්ස් ඇතුලේ හැම වෙලාවෙම සජිත් ප්‍රේමදාසව පාවිච්චි කරේ මෝහමක් ඇටියට. එතකොට ඔහුට ලොකු සිත් වේදනාවක් තියෙනවා. ඔහුට ලොකු හානියක් වෙලා තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ. ඒතර ඒ හානි පූර්ණණය කරන්නේ මේ මම හිතන්නේ කාටවත් ඔහුටත් තේරෙන්නේ නැති ඔය මම හිතන්නේ ඔය ඩෙරිඩා වගේ දාර්ශනිකයෙක් කිව්ව එකක් තමයි කෙනෙක් කතා කරනකොට ඒක Tamanටත් ඇහෙනවා කියලා. නමුත් මට හිතෙනවා ඩෙරිඩා වැරදි කියලා සජිත් ප්‍රේමදාස ඉස්සරහා. මොකද සජිත් ප්‍රේමදාස කියන කතා සජිත් ප්‍රේමදාසගේ කනට ඇහෙන්නේ නැහැ කියලා මම හිතන්නේ. මොකද ඔහු කියන කතාවක් මෙහෙම කනට ඇහෙනවා නම් ඔහු ඊළඟ වාක්‍යයේ ඔය වාක්‍ය කියන්නේ නැහැ. ඉතින් ඔය වගේ මම කියන්නේ මට තේරෙන විදිහට ලක්ෂ්මණ කිරියල්ල වගේ දේශ මන්ත්‍රීවරේ මම හිතන්නේ ඔහුව අන්දනවා කියලා මට හිතෙන්නේ. නැත්තම් ඔහු අවවාද කරන්න ඕනේ ඔබතුමා හැසිරිය යුත්තේ මෙහෙම නෙවෙයි කියලා. මම හිතන්නේ අපි මේවට උපදෙස් දෙන්න ඕනේ නැහැ. මම කියන්නේ අර ඕකට තමයි අපි කිව්වේ අර සංකේත පිළිවෙල. ඒ කියන්නේ අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ තියෙන සංකේත පිළිවෙල තියෙනවානේ. කාටද ගරු කරන්න ඕනේ, මොනවද කතා කරන්න ඕනේ, ඒ ඔක්කොම බිඳ වැටිලා තියෙනවා. ඒවා අලුතෙන් අපිට ආයේ නැවත හදන්න වෙනවා. දැන් අනුර බණ්ඩාරනායක පවා ඒ පොත් අරගෙන කිව්වේ මට මතකයි එක වෙලාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේද බලවත් මොකක් හරි එක පෙට්‍රල් මේකේ දිහරි නෑ මට මතක නෑ මේ කවුද සරත් එන්සිල්ලා ඒ වෙලාවෙ හිටපු වෙලාව පාර්ලිමේන්තුවේ ගැටලුවක් ආවා පාර්ලිමේන්තුවද එතනදී බලවත් කියලා. ඔහු පැහැදිලිවම ඒ මට මතක නෑ පොත ගෙනල්ලා එයාගේ හිතේ නේම නෙවෙයි එයා කරේ මොකද මොන මොකද පොත අර්න්ස් කියන මොකද මේ මට මතක නෑ අනේ පොත ගෙනල්ලා අනුක්‍රම ව්‍යවස්ථාව ඒ කියන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන විශාල පොතක් එංගලන්තේ මේ ලිව් එක. ඒ පොත ගෙනල්ලා එයා කතා කරේ. එතකොට මම කියන්නේ අපි ආවාසිය ලැබුවා නේ වේ. එතකොට අපි කියන්නේ පාර්ලිමේන්තුවේ හැසිරිය යුතු අපේ පාර්ලිමේන්තුවේ තේරලා නැති වුණාට අපි ඒ සම්ප්‍රදායෙන් ගරු කරනවා. ඒ අපි මේක බලන් ඉන්න හැටත් කියන්නේ ඒව නැතුව ආයිසරයක් ලංකාව ශිෂ්ට කරන්න බෑ කියලා. මේ පාදඩ මේ රස්‍යාදුකාර මේ මනෝලිංගික විකාර දොඩෝන මේ පාර්ලිමේන්තුව ආයි වෙන තැනක් බවට පත් කරන්න ඕනේ. අපේ ආර්ථිකය හදාගන්න, විදේශ ප්‍රතිපත්ති හදාගන්න මේ සියලු දේට මම හිතන්නේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුමයි. නැත්තම් වෙන්නේ අපි වහාම ලෙබනනය, සිරියාව, ලිබියාව, යෙමනය වගේ රටක් බවට පත් වෙයි තව ටික කාලෙක. මේ දීප්ති දැන් අර දීප්ති කතා කරා මේ විපක්ෂ නායකවරයාට උපදෙස් දෙන්නේ ලක්ෂ්මන් කිරියල්ලද කියලා. මේ නොමග යවනවා කියලා. ඇත්තටම මේ දැන් ඉරන් වික්‍රමරත්න වගේ යම් කිසි පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ යම් ආකාරයක වැටහීමක් තියෙන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒ අය ඉන්නකොට මට නම් නිකන් හිතුනේ මේ HRPSCගේ මේ අර කුක් කෙනෙක් හිටියේ මේ මරික්කාර්ගය දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ. එයා උපදෙස් දෙනවද දන්නේ නැහැ. ෆොන්සේකා කවුරු හරි කෙනෙක් හරි. ඔව් හැබැයි මෙහෙම ඉතින් මරික්කාර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වැඩකාරයෙක්. ඒ කියන්නේ ඕනෙම තැනක අංක එක ගැනීම සඳහා ඉතාම වේගෙන්. දැන් සාමාන්‍ය සිරස ආයතනයේ කටකතාවල කියන එකක් තමයි මේ තරම් පොඩි කාලෙකින් ඒ කියන්නේ සිරසේ අයිටි කාර්යයකට පල්ලෙ හැමයි තනේ. ඒක වෙලාවක මම හිතන්නේ මරිකාර්ට තමයි සිරස අයිති වෙලා තිබුණේ. ඒ වගේ ගේමක් ගහන්න බෑ කියලා. ඉතින් මම හිතන්නේ ඒ වගේ දක්ෂ මිනිස්සු ඉන්නවා. ඉතින් මරිකාර් කියන්නේ ළඟින් ගියොත් මම හිතන්නේ ඇස්නේ එක ඇහන්නේ නෙවෙයි ඇස් දෙක තුනක් නැති වෙලා යනවා. ඉතින් මම හිතන්නේ ඉතින් මට පේන විදිහට පාර්ලිමේන්තුව දිහා බැලුවම සමහර විට
නලින් බණ්ඩාර ඒ වගේ ඉන්න කීප දෙනෙක් ඔවුන්ද දන්න ඇති උපතෙස් දෙන්නේ මුජිවර රාමුව ඒගොල්ල කටනෙන දේවල් විකාර කීවකයෝ ඉන්නවා.